සුබ දවසක් වේවා සියලුම දෙනාට. අදත් මම ඔබට ඉතාම වැදගත් මාතෘකාවක් සම්බන්ධව කරුණටයක් කතා කරන්න තමයි ඇවිල්ලින්නේ. මේ දිනවල ජපානයේ කැළඹීමට පත් කරලා තියෙන විශේෂ බැක්ටීරියා පිළිබඳව මම අද ඔබට කියනවා. බැක්ටීරියාවේ ඇති භයානකම කියන්නේ එය යම් පුද්ගලයෙකුට ආසාදනය වී පැය 48ක් තුල එම පුද්ගලයා මිය යන බව සාරාගතයි. මෙම රෝගය ලංකාවට මෙතෙක් පැමිණ නැත. අද දිනේදී ලංකාවේ පුවත්පත් සහ මාධ්‍ය නාලිකාවල මේ සටහන් වූ ආකාරය ඔබ මේ පහත රූපරාම වලින් නලබන්න. මෙම දිනවල ජපානයේ ප්‍රදේශ කීපයකින් පැතිරියන මෙම අති භයානක බැක්ටීරියා මොකක්ද? එය පැතිරෙන්නේ කොහොමද සහ ඊට කළ හැකි ප්‍රතිකාර මොනවාද, රෝග ලක්ෂණ මොනවාද කියලා මම අද ඔබ වෙත ගෙන එන්නම්. මෙම වීඩියෝ එක හොඳයි කියලා සිතනවා නම් තවත් කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා ඔබ මා සමග මගේ channel එක subscribe කර මා සමග නිරන්තරයෙන් රැඳී සිටින නිසා ඉල්ලා සිටිනවා. Flex eating bacteria විස හඳුන්වන මෙන්න බැක්ටීරියාව. Streptococcus A ආණ්ඩයට අයත් වන බැක්ටීරියාව. මෙම අවුරුද්දේ මුල් මාස 6 ඇතුළත ජපානයේ රෝගී දහසක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව සොයාගෙන තියෙනවා. මෙම බැක්ටීරියා මගින් ඇතිවන රෝග තත්ත්වය Streptococcal Toxic Shock Syndrome ලෙස හඳුන්වනවා. Streptococcal Toxic Shock Syndrome කියන රෝග තත්ත්වයේදී අති භයානකම වන්නේ මේ වැළඳි පැය 48ක් ගත වීමට පෙර රෝගියා මරණයට පත් වීම. මෙම රෝගයට STSS ලෙස කෙටි නමක්ද ජපානයේ දැනට භාවිත කරමින් පවතින. උන ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, කැස්ස, සොටදීර ගැනීම, උගුරේ අපහසුතාවය, රුධිර පීඩනය අඩුවීම, වමනය සහ පාචනය වැනි රෝග ලක්ෂණ මූලික අවස්ථාවේ මෙම රෝග තත්ත්වයේදී මතුවෙන්න පුළුවන්. පැය කිහිපයක් ගතවීමේදී කෝමා තත්ත්ව සහ සෙප්ටික් කියන රෝග තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මෙම රෝග තත්ත්වයේ බරපතල තත්ත්වය වන්නේ මල්ටි ඕගන්ස් ෆේලියර්. ඒ කියන්නේ අපේ ශරීරයේ අක්මා වකුගඩු ඇතුළු සියලු ඉන්ද්‍රියන් අක්‍රිය වී රෝග තත්ත්වයන් රෝග ලක්ෂණ තීව්‍ර වී සෙප්ටික් ෂොක් කියන තත්ත්වයට රෝගියා පත් වී රෝගියා මිය යන බව සොයාගෙන තියෙනවා. කෙළ බින්දිති මගින් ආසාදිත රෝගීන්ගේ හිටවන කෙළ සැරව සොටුවනි ශරීර තරල මගින් ආසාදිත රෝගීන් තවත් කෙනෙක් ඇල්ලීම මගින් හා ආසාදිත ශරීර කොටස් උඩා කැපුම් වූ තුවාල මත ස්පර්ශ වීමෙන් මෙම රෝගය බෝවෙන බව සොයාගෙන තියෙනවා. STSS රෝගිය වැළඳි පැය 48ක් ඇතුළත රෝගියා මිය යාම දක්වා රෝගිය උස්සන්වන බැවින් බොහෝ විට මෙවැනි රෝගීන්ට දැඩි සක්කාරවල ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. ප්‍රතිජෛවක අංශද ලබා දීම හා රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු කරනවා. දැන් ඔබට වැටහෙන්න ඇති නේද මෙම ජපානයේ දැනට මේ දිනවල පැතිර යන මෙම බැක්ටීරියාවේ ඇති භයානක තත්ත්වය. මෙම වීඩියෝ එක හොඳයි කියලා සිතෙනවා නම් තවත් කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න. මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා මගේ channel එක subscribe කර නිරන්තරයෙන් මා සමග රැඳී සිටින ලෙස ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම නියලුවෙන් ස්තුතියි.